අයිබෝන් ප්‍රාත්‍රී දහය ස්වාධීන පැවෘතිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථම මේ නවධහනය ප්‍රවෘතිී සිරස්ථල වෙත. පුරෝණාව උත්සන්න වුවත් ඔක්සිජන් හිගයක්නැහැ. ආනයිනයටක් පියවර. උදෙ කලා කළ ප්‍රදේශවලට මුල්්‍යතාර ලබාදීම අගමැති උපදෙසින් කඩිනම් කෙරයි. නවදිල්ලියයේ ශ්‍ර ලංකා මහකොමසා රිස්කාරාලි හයකට කරෝණ පොහොර ගැටලු මිසඳන්න විධිමත් ්‍යන්ත්‍රණයක් රුසිාවේ ප්‍රහාරේ ගැන අංශ රැසකින් පරීක්ෂණ දියාවේ නදල්ලි නුවර පිහිට ශ්‍රී ලංකා මහකමසාරි ස්කාර්යාලේ හයිදනකටත්, කොෝනා වෛරසය ආසාධනය ේතිබෙනවා. කෙසි වදදානපතිකාර්යාලේ සේවාව නීමමිත පරිදි ක්‍රාත්ම කරන බයි වාර්තාතාවන්නේ. අධනේදී මෙරටින් නව කොරෝනාා ආසාධතයන් එක්දහස් දෙසී විසි පස් දෙනෙකු හඳුනා ගැනුනා, මෙ අතර කොරුණාමරණ විසි තුනක්ත වාර්තාාවුණා. රටින් හමු වූ සමස්ත කරුණ ආසාධිත්‍යන් සංඛ්‍යාව, එකක් ලක්ෂ විසින් අව දහස්හත්සේ පනස් පහක් වනවා. එක් ලක්ෂ හයිදහස් හයිසේ හතලිස් එක් දෙනෙකු සු එලබවා. වෙෙසි දෙදහස් දෙසේ හැට හතර දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. බරණ සංඛ්‍යාව අට සය පනහත්තක්වා ඉහලකයා. ලෝපුරා කොරුණ ආසාධිත්‍යන්ගේ සංඛ්‍යාවද, බේවන විට පහළොස්කෝටි අනු පන් ලක්ෂ ඉක්මවා කොස් තිබෙනවා. සමස්ත කරුණා බරණ සංඛ්‍යාව, තිස් තු ලක්ෂ දහත්දහස් තුන්සේ අනු එකක් වනවා. ුගේ පැවිසි හතරක කාලේ තුළදී ලොබ පුරාකරුණ ආසාධිත්‍යයන් හයලක්ෂ නවදහස් හයිසිියය විසිත්තුන් දෙෙු හඳුනුවක්ැෙන වුනා. එම කාලසසිීමාවේදී මරණ දස දහස් පන්සිේ අසුපාක් සිදුවතිබෙනවා. පසුගේ පැවිසි හතරක කාලසි මව තුළදී වැඩිම ආසාධිතයන් පිරිසක් ඉන්දියාවෙන් හමබුණනා. එම සංඛ්‍යාව තුන් ලක්ෂ විසින් නවදහස් පන්සිේදා හතක් වනවා මරණතුන් දහස් අටසි හැත්තැන්නවයක් සිදුබුණා. ඇමරිකාවෙන් ආසාධතයන් ස්දහස් එකේ පනස් දෙදනක් කමුපෙද්දී මරණතුන් සය හැත්තවක් පිළිබඳව වර්තා වනවා ගත වූ පැවිසි හතර තුළ බ්‍රසිලෙන් ආසාධිතයන් විසින් අවදහස් දෙසේ හතලිස් දෙන කූහඳදුරා කැනෙද්දී රණ එක්දහස් දහටක් සිදුබනා. කොෝනාා පාලනය සඳහා භාවිත කරන ක්‍රමවේද ජලි විමර්ක්ෂණයට ලක්කිරීමට කොරනා තාක්ෂණ කමිටුව තීරණය කළ ාචමත සුදර්ශය ප්‍රාන්දුපුතුල මහත්මගේ ප්‍රධානත්වයෙන් හදිසිිය වැැස්සු මෙම කමිටුව තවත්තීරණ රැසකට එලඹ තිබෙනවා කොරුණා පැතිරීමේ වේගේ සිදු කරෙන PCRර් සංඛ්‍යාව නිෙරෝදහයින ක්‍රියාවලිය රෝහල්ගත කිරීම් ප්‍රතිකාර කිරීමම් ඔක්සිජන් සැපීම මෙන්ම මරණ අනුපාතය ආදිය කෙරෙහි මෙම කමිටුවේ අබදහනය චමපුනා. දෙෙසිවශ්‍යතාවකද කොරෝනාා රෝගීන්ට ලබා දෙෙන්න්න අවශ්‍ය කරන ඔක්සිදන් සිලින්න්දර ආරක්ෂතෝවයක් තියෙනවා කියලා ආර්ථක පුනර්ජීවනය හා දැරදතාව තුරන් කිරිම්ස්නහාාව වන ජනනාධපති කාරර්සාධක බලකායි ප්‍රධනී ැසිල් රජපක්ෂ මහත්ම්‍ය ප්‍රකාශ කලා. මැතියමතිවරුන් අත්‍යංශ ඒකමවරුන් මෙම දෙපාර්තිමන්ටතු ප්‍රධානින් සමඟ පැවති සකච්චාවකදී ැසිල් රජපක්ෂමතාම මේ බව ප්‍රකාක්ශෂ කළේ. සෞඛ්‍යමාත්‍යංශය පපුරෝකතනය කර ඇති අමතුර ඔක්සිදන් සිලින්ඩට ප්‍රමාණය විසිස එක්දහසක් වනවා. ්‍ර නින් ஆ ක ஆ ෂ ශ ප සට, ரோ ஸ் ලංாங்க සමාගමට උපද ලබාදී ති ෙනවා. එම සමාගම மே விட்டත්, சிங்கூர் ஆக்ஸ்ன் ன்று ஆனைකිරීමට கටතුதாති னවා. එம் சிலண்டரவ ப த்தோக கடින් ங்கීම නීමතයි. එ. ්‍ර ත මහිந்தදර පක්ෂමහතා ච කළල්ීමට அුව க்ஸ லி வை ප ක යක් ශ්‍ර ංකා ීම කෙරෙහි ජ மா. අද මධ්‍යම රාත් ප්‍රීන්දන් ලබන තිස්වනිද වෙනකම් පළත් අතර සංචරණ සීම පනවන්න මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා. ොවිD- 19 වසංගතය හමුවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජතති ගට බේ රජ පක්ෂමඇත්තුම ලබදදුන් උපදෙසල්ට අනුවයි මේ විදිහයට සංචරනසීම පනවන්න හටයුතු කෙරුණේ. මෙ අතර අදඉදාන් බලපයක්ත්වන පරිදි දිවෙන පුරා සියලම මත්පැන් අවිසල් සවස්ස හයට වස දැම යතුයි කියලා විධහමතා පපතිරයක් ප්‍රකාශ කලා. ය අද මධ්‍යමරත් පේ සිට ලබන තිස්මනදා දක්වා පලාත් අතර ංචරනයකිරීමට සීමම පැන වෙන අතර අධ්‍ය වශ සේවන්ට බාදාවක් නොන පරදි ම ීමම න් ්‍ර ප න කරනවා පිරිස් ක් සිතුරන ියලු ස ාෂන වන කිරීමටත් ව තුරට ප ීම ද හ දි සිට හකි පුදගල සංකව ීම කරීමට ති ර කර වන. ය හල හම පදේශ හද රීමට සහ ක් ක ම අනගම කර ෙටත් පති පක්ෂ ල උපදස ද වන්නා. இவ்வது சீர் சீமா1ன் ப மேதி ஜனජீவித்து அடார நவன ஆக்காறேன் கிழகலி துவனவா. இம்ன்ம லங்கா கமனாගண மண்டலே சහ பௌகிலிக்க பஸ்பத்தபல்ல பால் த ம்ழගம்ன கடைத்து சீமாக்கிரீීම பவர்கினமா. ති තත්ව මේ පත් අතර දුම්්‍රෙ සේවා අද මධ්‍යමරාත්්‍රේසිටින අතරන අතර පලාත්තුල පමණක් එමසේවා ක්‍රියාත්මකයි. මේ අතර අදසිට ලපෑත්න පාදී දිවන පුාපිහි මත්තැන් අලිසැල් දිනපතා වස හට වවාදමය තු බව යොදහ දාප නරාල් ද්‍ර සිල්වාමතා ප්‍රශ කරනවා. සේලුමත්තන් අලි සල්හිමිරුවන් මේ සම්මන්ධයෙන් අවදහන යොමු කර කටයුතු කලතු බව යොදහමුදාතාපතිවරයා වැඩදුරටත්දනුන්දන්නේ. මෙතර මතර දිස් ්‍රික්කේ යන්වත්ත සහ යන්වත උතුර ගාමණ ධහරරි වසම් අද උදහසන සිට ද කලා කිරුණ. මතල ශ්‍රික්ක උඩහපු ද ගමි හරි වසමද මහනු දිස් වික්කේ තිබට ගම සහ කොස් ගස් තෑන ගමන ධහරි ව සම්ද. පොද ල ති ශ්‍රවික්කේ මද කිරමට යන ගමන ධහරි වසමද, අ උදහසන සිට ලාාත්න වන පරදි හොද කලා කිරීමටයි කටයතුකිරවුණේ. මැ ිේ මක්කට පොලි ප්‍රවදශයට අත් නික ල ප ගම හර වසම හොද කලා පම නිදහස්කිරීමට කටුතුල බයි යුද හමුද පත ජනවල් න්ද මහතාව රු කලේ. නිලවද නීති උල්ලන්ගනය කරමින් වගේ ිරිහිත ආකාරයෙන් කටයතු කරන පුදත්කලන් අතර ගගේ මමම් තදරත් ප්‍රියත්මකයි උඩබලද ගව ත ග . අද රාත්‍රී දොලයිසිට, පොලිසියේ සියලුම නිලධාරීගේ නිවාඩු තිස්ස එක්විනිත දක්වා සම්පර්ණෙන්ම අවලංගු කරතිබෙනවා. විශේෂෙන්ම මේ කටයුතු ක්‍රියාත්ම කිරීමට පොලිසිනධාරීන්ගේ සහය ඔවුන්ගේ රාජකාරී අත්‍යවශ්‍ය බැවින් පයි එනිසා ඔවුන් හුද කලා කර නොමැති ප්‍රදේශයක සිටිනුවනං. ර්ර ු රාරට ර්තා කළය තුයි හෙටදින ඉදලා ඔහයාරි වලඳ සැලක සුපිරි වෙලන් සැලක සියට විසිිපහක්තමයි පුළුවන් එකන්නේ වෙනදාට ඉන්න ප්‍රමාණයෙන් හතරෙන් එකක් මේ සීමවා අදයින්ද උල්ලගනකරත් අප ඒගැන දැඩව ක්‍රියා කරත් එඉන්න පාරිභෝගිකයෝ අනිවාරයෙන්ම ඒ කළමනාකරුසා මයිතිකරුටෙරෙ නිරෝධයන් ්‍රීතින යටති ක්‍රාත්ම කරවා විතරක්නේ ඒ වෙළඳ සල මුද්‍රා තැබීමටත්ටයුතුරු ලබ. ස්නාහිර පලාාතේ වාහන ආදායම් බල පත්‍රවනිකුත්කිරීම. හෙටසිට ලබන විසි අටපනටාතදක්වා තාවකාලිකව අත්හිට වන බව එම පලාත් ප්‍රධහනලකම්කා්‍රයාාලය නිවේදනය කනවා එම කාලය තුළ කල්ඉකුත්තුන දාදයම් ල පත්‍ර නවත ලබා ගනීමේදී ජනිමස තිස්මනටතා දක්වා නැව දැනමුදල් යිකිරීමක් දුනකරන බවයි බස්නාහර පලාාත් ප්‍රානලේ කම්කාරල නිකුත් නිවෙදනේ දක්වන්නේ ගුණ පලාා තුළ වාහන අදායම් බලපත්‍රනිකුත් කරීමද. මේ මස දාහත් වනදාස්සිට, ජනි මස දහසේ වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව එම පලාත් ප්‍රධහනල කම්කාරයාලනිවෙදනෙ කලා. එම කාලයට අදාලව දනමුදල් යිකර ීමමත් නොකරන බවත් අතර්දාලේ ඔස්සේ වාහන ල පත්‍ර ලබාගැනීමේ පහසුකම පෙරපරිදිම ක්‍රියාමක බවත් එමනි දනේ දක් වෙනවා. අඩු ආදයම් ලාබීින් වගේම මධ්‍යම පාන්තිකයන් වැඩි පිරිසකට නිවාස ලබා දෙන්න කියලා අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහත්මයා ජාතික නිවාස සංවර්ධන අධිකාරයට උපදෙස්ති ලතියෙනවා ඒ අද පස්වරුවේ අර්ේගා මන්දිරේ පැවතුලු සාකක්ෂාවකදී. බෙහිතී අඩු අදහැම් ලබින් සහ මධ්‍යම් පාන්තිකයන් සඳහා යෝජිත නිවාස ව්‍යාප්‍රති මෙන්න දැනට ක්‍රියත්මක ව්‍යපෘති පිළි බදවද ග්‍රමත්්‍ය මහින්ද රජ පපක්ෂමහතාකේ අවදහනයේ ජඹ වුණ එම ව්‍යාප්‍රති ප්‍රදයකින් ොරව කඩි නබින් නිමාකිරීමට අවශ්‍ය පයවර ගන්නයි, විශයභහරමාත්‍යපරයාට උප දෙෙස් දුන්නා. බම්ඹල පිටි සහ නාරහෙන් පිට ප්‍රදේශවල ඉදිකිරීමට ජෝජිත, නිවාස්‍යාපෘතිය සඳහා අවශ්‍ය නීති මේ කටයුතු කඩිනම් කරන ලෙසත් අදාල කොන්ත්‍රත් සමාකම් දැනුවත් කර. වැඩි පිරිසකට නිවාස පහසුකම් හිවන පරිදි ඒවක්්‍රියාත්ම කරන ලෙසත් දැනම්තුන්න. බවස්ථාවට රාච්ච මාත්‍යය ඉදිිකාණුරුද්ද අග්‍රමත්තතිකාරයාලි නිලදහරින් හා බිවස සංබරධන අධිකාරීින් නිලදහරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රමාතය මහිද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුපක්ෂ නායකන්ගේ වැැසවීමක් අද පස්වර්වේ අරිය ගහමන්තරේදී පැත්තුනා. ර වරස හතුවෙන් හදදාකරතිබි පදශවල ජනතාව, මොල්්‍යා දාහරදීම කරිදම්කිරීම සබන්ධව මෙදී සාකච්ඡා කලා කියලයි අමාත්‍යය මහින්ද අමර වි මහත්මයා ප්‍රකාශවය කළේ. විත්තත්ය පිඳව සාකච්ා කරාදිකටම කඩිනමෙන් එන්නත් ලබාදීම පිබඳවත් ඒගේ මවශ්‍ය පහසුම් ලබදීම් පිළිබඳවත් අරෝහල්ල නම් ප්‍රමාය වැඩිකිරීම පිබඳවත් ඒ අවශ පසුමල බදීමට සීමාවකින් තොරව කැමිනට් මන්ලෙන් ගත්තු තීන්දු අනුව මුදල් ලබා දෙන්න කියනක තමයි ජගමැත්තුමත්කිවේ තත්යක්ෙන හ අවශ වනොත් දිස්්‍රික් මට්ටමට සංචන සීම පැනවීමත් සම්බන්ධවත් සම තාගරේ වගේම ලොක් ෞව් කරපු හැම ගමකටම මුදල්ල ආධාර්ලබා දෙන්න කරඩාම්කිරින් පිළි බඳව සාකච්ච.. කොරණ වසංගතය කියලා කියන්නේ රොටක්විදිහයට අපි ශක්තිමත්ව මුහුණද යුතු අියෝගයක්. මේ අභියෝගයට මහුණදීමේ අරමුණින් ආරම්භ කරනු සැමට සමසිතින් කෝවිට් ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාණිතය අකණ්ඩව ක්‍රියාත්මකයි. ඇතිවෙ තත්වන්ට මොන දීමම සහ සවෙලක් පපුදුජන පරමණේ නිර්මාතර බැසිල් රජපක්ෂමතාාවගේ සංකල්පයකට නොව සැමට සමසිතෙන් ජාතික ක්‍රියන් විතයට ුව රෝහල් ආශිදව තාවකාලක වට සංකී ෙදිකිරීමේ ්‍යාපතියක්්‍රාත්මකයි ඩ පිළිවෙේ මූලි අදීරතය වතුපිටිවල මනිුවන් ගොඩ කාවත්ත මේරිකම දමදිනය අම්ඹලංගොඩ නාගුඩ කොස්කම, පිමර නවකමුව මාතර කොට විල මුල්ලෙරිියාව සහ පානදුරයන් රෝහල් ආර්ශිතව මෙමවාඩටු සංකීරණේති කරනවා. මේ සඳහා රජය හෝ සෞඛමාතශේ කිසිදු මුදලක් පෑ කරන්නේ නෑ. මෙමවාටු ඉදිකිරීම මෙවන විට අවසන් අදරී පවතිනවා. එක් වාටෝකට අවශ්‍ය ඇඳන් පනක්ම මෙම ඇඳ ඇතිරිලි මදම දල් ආදියද ලබාදීම විශෂත්වයක්. මෙම අත්‍යවශ දශ ලකා පොදුජන පිරුණි ප්‍රධන කාරයාලිවෙත එක්්‍රස් කරීමම් අනතුරුවහ අවශ්‍යාව පරදි වෙදහරම සිද වනවා. මෙම රෝහල් ඉදිකිරීම් හා ඔපකරනෙස පරීම සඳහා රජී මුදල් භාවිත නොකිරන අතර, ඒසඳ හා පක්ෂ අරමුදල් හා මාජන ආතාර පමනක් යොදා ගැනීම විශෂත්වයා. මෙම සලල්ුටහතු ැසිල් රජ පක්ෂමතාගේ රජු අධික්‍ෂණයටතේ දවසේ පැවි හතරපුාම සිදුවනවා. මාතලේ කළුදෑවල ලංකා ගමනාගනමන්ලේ ප්‍රදේශ වැඩපොලේද, රහල් ඇඩන් සකස්කරමින් පවතිනවා. එයහනුව ඇන්ඳන් පන්සයක් නිර්මාණය කිරීම අපේක්ෂාවයි. එමකට යතු සිදුවන අු. අමාත මල් රාජ පක්ෂ පාලමිින්තු මන්තවරන් වන රෝහණ දිසානායකහ නාලක කෝට්ෙකඩ මාතරු නිීක්ෂණය කළ. හවත් මුූිකරහලට අනුදධව කාවත්ත විද්‍යාපිටයේ කරුණ ප්‍රතිකා මධ්‍ය ස්ථාන පේතිවීමඳහ සියලු කටයතු සූදානම් කරමින් පතිනවා ඇඳන් තුන්සයක් සාහිතවයි මේ ඉදි කරෙන්නේ කොරුණ වරසයෙන් අපරටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමණින් තමයි රජය එන්නත් කරන වැඩපිළිබල ආරම්භ කළින් මෙ ඩසට හන අදත් ඉතාමත්ම සාර්ථකව ක්‍රාත්මක කරන. ඒියන්දල ෞඛ්‍ය බල ප්‍රදේශේ ඇරැවුල රත්මල්තනය මාාතෘුසායනයේදී එන්නත් කරන වැඩටහන ක්‍රියත්මක කෙරුණා. පන්සිය දෙනකොට පමණ එන්නත් ලබාදීම සිටපුනා. ඒයේ දිනද අරම්ම කරා පිළියන්දල සෞඛ්‍ය ව්‍යනන බලප්‍රදේශයේ මේ අලු එන්නට විදීමට මයිතන ඒ විශාල ප්‍රමාණයක් අප ප්‍රදේශ පැමිණිය. ඒගේමද අරවල පදේශය ිදීමටන්ගත්ම එන්නට. හයිසිියට ආසන සංකයක් එන්නත් ලබාජිනදනවා? මෙ අතරනනාවික හමුදාව ගම් පහ දිස්ශ්‍රිකේ ස්ථාන දෙකදී එන්නත් කරන වැඩ පිළිවෙලටෙක්පුුණා. ඒ වත්තල හා ජයලයන ප්‍රදේශවලති. ගුවන් හමුදාවද එන්නත් කරන වැඩ සටහන්ට සහවාහගේ බුණා. කටුනා එක සිදුව සෞඛ්‍ය නිල දහරිකාර්්‍යයාලේදී හා රත්මලාන කොතලාවලපුර සෞඛෙන් නිල දහරිකාර්්‍යයාලේද. ගුවන් හමුදාවේ වයි දෙවරනතුළ කණ්ඩයම් දෙකක් එන්නත් කිරීම සිදු කලා. ැතර ස්පොට්නනික් ව එන්නත ලබාදීම මුල්ලෙරියාව ගල්පාන රජචමහාවිහා අරස්ථානදී අද දවස පුරස් සිදු කෙරුුණා ඒ සද හද විශාල පිරිසක් එක්ව සිටියා. හෝමාකම වටරැක ජන තාවට සයිනුාම් එන්නත ලබාදීම අද සිදු කෙරුුණා. කොරුණා දැඩි අවධානමක් පවතින ග්‍රම සේවාකොට්ටා සහතකට මෙසේ එන්නත් ලබාතීම සිදුබනපා. දක් නකර ජන ට එන්නත් ලබාතිීම පදදුක්ක සෞඛ්‍යවයිද නිලද හරිකාරියාේ මෝලිකක් පෙන් සිදදු කරුණ, ජනතාව විශාල වශෙන් ඒ සඳ හස්සාහ බහකබුණ. තර ගඩ විල පැගිරිවත් ්‍රී විේ කාරම විහාරස්ථනයේ දීද එන්නත් ලාතීම සිති බන ශ්‍රීජවර්ධන පොකෝ් මහනගර ස භහ හා නුගේ ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිල හරි කාර් යාලය එක්වල් සං විධහන කළ මෙම වැඩසටහන පැවැති ස්ථානයට, පල්ලිබේතුමන්ත්‍රී ේච, ප්‍රදීප ොුකොඩ මතාද පැමිණ ටිය. ඩිජිටල් කරනය කළ එන්නත් කාඩ් පතක් කොරුණ එන්නත් ලබාකත් සීලු ට ඉදිරියේදී ලබා දෙන්න බව අමාත්තේ නමල් ව්‍යපක්ෂ මහතා පවසනවා. ඉදිරි දිනක් ඒය තුළ සෞඛ්‍ය මාත්‍යන්ය මූලිකත්යෙන් යිCT එකත්දක්ක තාක්ෂණය පවිච්චි කලලා ෝොවි ඩිජල් යිඩ හඳුන්නාදන්න ඒ තුල එන්න කරන වැඩටිල ොම ක්‍රාත්මක වේ ලගේ එන්නට ලබාගන්න කවද එනේ විස්තර එන්නතක් ලබාත්තමන පසවි පරම සහ ිෙල් වැක්සිනේෂ කාඩ් එක ඒ තාක්ෂය ම හඳු ද වැටපිල ද අප ප්‍රාත්මක් කන්න. ගටලු විස්න්න මේ වෙනකොට යන්ත්‍රනයක් සකස් කරමින් ඉන්නවා කියලා. අමාතය ොදේ ගම්න් පිළ මහත්මයක් ප්‍රකාශි කරනවා කැිනට තරන දනම් දෙෙන මාධ්‍යහමේද මාතවරයාය සබන්ධයෙන් කරුණු පහැදිලි කළේ. මේ වෙනවිට රසානික පොහර දිවනතුර කිසිදු ස්ථානක මල්ලදී ගන්ඩ හැකියාවක් නෑ. දැන් ඉදිරයේඩී අපටට කෝවිඩබට අමතරව තාත් වියසනයකට මහුණ දෙඩවෙනවා ඒ සාගතයක. කේතුව තමයි රටේ නිෂ්පාද්‍යනය අතිසයන් අඩුවෙනවා මෙම ප්‍රසායනික පහර. අීම නි. ඇතම මේ පිළිබඳ විශයබාර අමාත්‍යවරයා වෙන මහන්ද සිල්ල මැතුන්ම අදාස්තකමින් ප්‍රකාශ කළේ මේ කන්නේ වේසා සෙසු භෝග සඳ අපිට රසායනක පහර සමස් පෝරව්‍යාව මට්‍රික් ටො තුන්ලක් සු පන්ඳා. ඒ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පෝර සමාගම් දෙක්සිින් දැන්ටම තානානයනෙ කල තින සමාගම්. ට මටික්ටොන් දෙසේ පහහා ැගින් වල්දපොලට නිකුත් කරමින් ඉන්නවා නමුත් වසායක පෝර තහනම් කරා කියෙ එක ඇසීමෙන් තමන්ට දිග කාලීනෝ පොහර රඇතුවය කියෙන බයට ඉදිරියේදී වැඩිමිලකට විකුරා ගැනීම සඳහා යම් පිරිස්ටිසින් වැඩි වැඩීම් ප්‍රසානික පෝර මිදී ගැනීමත් සමඟ වෙදපොල යම් හිගතාවයක් ඇතිවෙලා තියෙනවා ඒ වෙලඳපොල යාන්ත්‍රය සකස් කිරීම වෙනුවෙන් වෙදවස්සොල එම අමාත්‍යංශය කටයතු කරමින් ඉන්න. මුතුරජවෙල තෙද්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳ සැලස්මක් සකස්කිරීමටද කැබිනෙට් අනුමතිය හිෙමි වීතිබෙනවා. අදාල පාර්ෂෝකාර ආයතනවල ප්‍රධානන්ගෙන් හෝ නියෝජතයන්ගෙන් සමන්විත මෙහයුම් කමිටු අක්ෂ ක්‍රාකාරී කමිටුවක් පිටුවන් ඒවගේම මේහුම් කමිටුවේ නිර්දේශ පරිදි. අවශ්‍ය වන රජයේසා පෞද්දිලික ඉඩම්. නාගරිික සංවර්ධන පනතය විදවිධානයට තේ අත්පත් කරගන්න. ඒවගේම පාත්මිමක් ලෙස එම පරිසර පද්ධතිය තිරසර භාවිතයට අදාළ කාරණ පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරන්න. ඒවගේ මේ ප්‍රධාන සැලස්මයටතය හඳුනාගනු ලබන වන කලාප. ජාතික වනරක්ෂිතයක් ලෙස වනසත්ව හා ෘක්ෂලතා ආඥා පන්ත යටතේ ප්‍රකාශයට පත් කරන්නඒවගේම මුතුරාජවල තෙද්බිම් කලාපය රැම් සසා තෙද්බිමක් වශයෙන් ප්‍රකාශයට පත්කරන්න අවශ්‍යය පෙවර ගැනීම කියෙන කාරණ සඳහා ඒ අමාත්‍ය මණඩල අනුමැතිය ලැබුණ. ජැශ්‍රී මහා බෝමලුවේ සුදුවැලි ඇතිරීමේ වාර්ෂික පෙන්කම මෙවරත් පැවැත්තුනා. ලංකා බැංකවේ දායිකත්වයෙන් මෙවර පින්කම පැවැත්තුනේ හතලිස් දෙවන වරටයි. අටමස්ථානාදීපති ආචාර්ය පූජ්‍ය පල්ලෙකමස්තිනවා ස්වාමීන් භහන්සිගේ අනුශසනා පරිදි පින්කම පැරත්වනා. ලංකාපැක්වේ නියෝජ්ජ මහ කළමනාකාර, ගිනම් හාහැසිරබවිම් පියයාල් සිල්වා භාත ඇතුළ පිරිසක් මෙමවස්ථාවට සභාග වුණා. නිරෝදාහයන නීතින්ට අනුවයි පින්කමැත් වුණ. ඔ ්‍රහරයකට ලක්වලා පතිකාර ලබන මානදිවනේ හිටපු අග්‍රමාතය මොහමද නශද් මහත්මගේ සවදුක්කකිම සහ බලන්න අග්‍රාමාතය මහින්දරජපක්ෂ හත්මයක් පිය වරගත්තා. මාලතිවිේ වත්මන් කතානායක හා හිටපු ජනාධපති, මොහමට් නශීත් මතා සිය නිවස ඉදිල්පිටද බෝම්ම ප්‍රහරයකට ලක්පු, දැඩි සත්කාර ඒකේ ප්‍රතිකාර ලබෙනපා. නශීත් මහතාගේ පියා වන අබදුල් සතා මහතාට දුරකතන ඇමතුමක් ලබාතුන් අක්‍රමා්‍යවරයා කිසිම් උපකාරයක් අවශ්‍ය නම් ඒ බව දන්නුන ලෙසට ඉල්ලා සිතිිය. ොහමට් නශීත් මහතා පැය දාහතක සැත්කමකටද ලක් කරති වන්න පා. ඒ මහතා ශිලක්කාබ හා මාලති වෙන අතර මිත්‍රත්වය වැඩදුණු කිරමිට කැපවක්‍රියා කළලා. ගෙන් ාප්‍රිය දාහයස්වාධීන පවෘත්තියීමෙන් දෙමාවට පත්වනවා ප්‍රොති විකාශයෙන් පසුව විම සුම ශේෂාන්ගේ බලාපොත්තුව වන්න. සුබ්‍රාත්‍රයක් අයිෝ දැන් අපී කොරෝනාවේ සුනාමිණට මූුණදීලයි ඉන්න පළවිනි රැල්ල ආවා ඒකටත් අපි මූුණදුන්න දෙවැනි කත්තාව ඒකටත් මූුණදුන්නා ඇල්ල තින ැල්ල නංම් ස්ුනාමියයක්ම තමයි! පලිවිිනිියකයි දිවින එකයි ආවාහමට ලොග්ඩවුනාා තමයි! හැබැයි ප්‍රටක් ලොග්ඩවන් කරලම කරෝනාව නැත්තර නැතිකරන්න බැහැ කියලා. අපි ුතරක් නෙවෙයි! ලෝකේ හැම රටක්ම ඔප්පු කරලා පෙන්වා. රටකට විපක් සිද්ධ වෙනකොට. අනතුරක් සිද්ධ වෙනකොට. තීන්දු තීරණ ගන්න ඕන තමයි. එක හැම පාලකයක්ම ගන්නේ හොඳට හිතලබරලා මේ සැරේ රට වැහුවනං මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා සමහරක් කෑමෝර දෙනවා. වරුද මයි පට කෑවි කියනවා. ලොක්්ඩවන් කරන්න තිබ්බ කියවා. හැබැයි ඒ වෙලාවෙේ ලොක්ඩුන්් කලානං කීදෙනෙක්ගේ කටවල් බඩවල් ජීවිත ඩ්ඩවන් වෙයිද කියලා කියන්න පුළුවන්කමක් නැහ. එදාවෙේල හම්බකරන් කන මිනිහට පේමටගේ බිස්නස්ස කරන මිනිස්සුන්ට පොලට ගිහිල්ලා බඩුටිකක් වෙකුණගෙන ජීවිත ගණනාවක් ජීවත් කරන මිනිස්සුන්ට පටක් ලොක්ඩන් ුුණොත් මොකද වෙන්නේ. හැබැයි! මේ වගෙන හිතන්නේ නැති සමහරක් ආණඩුවට විරුද්ධව කෑමොරදුන්නේ ලොක් ඩවන් කරපං ලොක්්ඩවුන් කරපන් කියලා දැන් ලොක්ඩවුන් නැතිබුණාට ආණ්ඩුව තීරණය කළා සංචරන සීමදාන්න දැන් තම තමං තම තමන්ට සීමදාගන්න ඕනි නිවාඩුවක් ලැබුණ කියලා දාාල කඩාගත්ත හරක්ටිකක් වගේ ත්‍රිප්ියන්න තියාගත්තොත් අර යාළුවයි මේ යාළුවයි සෙට් කරගෙන ආණ්ඩුවටයි පොලී සිට හොට ේෙලා අඩියක් පුඩියක් ගන්න ගියොත් මේ දාපු සංචාරණ සීමාවලින් සත පහක වැඩක් පෙන්න්නේ නැහැ. ඊට පස්සේතිං ලෙඩේ හදාගෙන ආ්ඩුවට දෙස්ෙවල් තිබ්බට වැඩක් නැහැ. සීමාව දමාගන්න ඕනිෙ තමුන්මයි. තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕනි කාලයක් තමයි මේක හොඳට මතක තියාගන්න හටක් ලොග්ඩවුන්් කරන්න ලේසි. එක නෙවෙයි පාලනය කියන්නේ. ආණ්ඩුවට පුළුවන් ඕනනං මාසයක් රට වහලතියන්න. වෙන කොයි රටකටවත් කරපු නැතිවිදිහයට ගෙවල්වලට කෑම මලු අරින්නත් ආණ්ඩුවට පුළුවන් වේ ඒක නෙවෙයි පටක පාලනය කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිත ගත කරන්න දීලා මිනිස්සුන්ම ආරක්ෂා කරණ එකයි ආණ්ඩුවක පරම වගකීම කියන්නේ. අන්න ඒක තමයි ජනාතිපපුත්තුමත් ආණ්ඩුවත් මේ සිද්ධ කරන්නේ. විපක්ෂයේ උන්ඳලට කෑමොර දෙන්න පුළුවන් ඕන තරං වහපං වහපන් කිය කිය. තුනක් තියාගෙන රටම අල්ලන්න දඟලන ජෙප්පන්ටත් පුළුවන් කියයන්න රට වහපන් කියලා. පලවෙනිි රැල්ලේද්දී පකනල් දෙන්න ඕනෙ කියපු විපක්ෂනායක ප්‍රේමදස් උන්න හැටත් කියන්න පුළුවන්. රට වහන්න කියලා. මොකද උන්දලා රටපාලනය කරනය නෙවෙයි. රට වැටනකම් බලංගන්න අය. ඒ උන්ඳලා බලන්නේ රට ලොග්ඩවන්් කරලා ආන්්ඩුව ශඩ්ඩවුන්් කරන්න. හැබැයි ආණ්ඩුව දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා. එනිසා තමයි සීමා දාලාතියෙන්නේ දැංගිතිං හොඳට හිතටගන්න මේක වලක්වගන්න පුළුවන් අපිටම තමයි කියලා. අපේ මිනිස්සුන්ගේ පුරද්ධක් තියවා? එපා එපා කියලා කිවොත් ඒක හොරෙන් හරි කරන පාරදිකට විඩිතියති යනවා කිවත් ජනයහිලෙෙන් ඔළුවදාලා හරි බලනවා මොකාද වෙඩිතියන්න කියලා. අන්තිීමට අහකතියෙන බුලට් එකක් ඇගේ වැදනාම මෙන්න ආණ්ඩුව අපි ආරක්ෂා කරන්න නැහැ කියලා කෑමොර දෙනවා. ඒක තමයි අපේ සම හරක් මිනිස්සුන්ගේ හැටි දැංගිතින් පලාතෙන් පලාතට යන්න බැරිනිසා. හොරෙං හරි යන්න බලන උන්දලත් ඉන්නවා. ඒක මහා ත්‍රිල් එකක් කරගෙන ඉන්නවා. මේක හරියට, ොලිසිය දකිනකොට මාස්කෙක දාගන්න වගේ වැඩක් දැන්නංගතිං පොලීසිය දකිනකොට මාස්ටික දාගන්න දැඟලුවට වැඩක් වෙන්න නැහැ. මොකද හතර ගාතෙන් උත්සගෙන ගිහිල්ල තමයි බස්සකට පටවන්නේ. ඔන්න ඔොහොම දැනෙන්න කොළොක් තමයි අපේ අයිියලා ඇඟට හිතට ගන්නේ. ඒක නිසා මේ සංචරණ සීමාවලුත් තවත් තද කරන්න මෝනි. සේවය අත්‍යවශචනං විතරක්. එලියට බැහැපල්ලා ඒත්. නීතිය හරියට රැකපල්ලා. නීතිය තියෙන්නේ ආණ්ඩුවට ඕන නිසා නෙවෙයි. පොලිීසියට ඕන නිසත් නෙවෙයි. හමුදාපති ශවෙන්න්ද්‍ර සිිල්වට ඕන නිසත් නෙවෙයි. මේ අපිට ඕන නිසාමයි. රටේ ජීවිත වලට ඕන නිසාමයි. එනිසා මේ සුනාමියට මහුණ දෙන්න අපි ඔක්කොම මහා පෞරක් විදිහයට එක්ට අත්වල්බැඳගන්න ඕනිේ. මොකද එහෙම නැතිවුණොත්. මේ සුනාමිය අපි සුන්නත්දූලි කරලදානවා. හොඳට මතකතියාගන්න පලවෙනිි රැල්ලෙදී දෙවැනි රැල්ලදි. මේඩියා ශෝධපු විපක්ෂයේ උන්දලත් දැන් පේන්න නැහැ. අර රතු තරුත් නැහැ. එන්ජියෝ නඩත් නැහැ නම් ගහගෙන බිස්කට් පැකට්බෙදපු. කෙසල්ගෙඩිබෙදපු නෝන මහත්තුරුත් නෑහ. දැන් පිහිටට ඉන්නේ ආණ්ඩුව විතරයි. ඇඳවල් හදන්නේ ආ්ඩුව ඔක්සිජන් පුරෝගෙන ඕන දේකට මුහුණ දෙන්න ලැස්වෙලාඉන්නේෙත් ආණ්ඩුවේ හදලතියන යන්ත්‍රණය එකනිසා අර මොන්න අයලා. දේවල් කිව්වත් හොඳට මතක තියාගන්න. දැන් පිහිට ඉන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි. මේරටේ හැටනව ලක්ෂයක් පත්කරපු ජනාධිපති ආණ්ඩුවයි කියන එක. මේක ආණ්ඩුව රකින වැඩක් නෙවෙයි මේක අපි රැකෙන වැඩක්. අපි රැකුණොත් තමයි රට රැකෙන්නේ. ලොග්දවන් කරපු නටකට ඉස්සර හට යන්න බැහැ. අපේ ආර්ථිකය තව තවත් බින්දුවටම වැටයි. අවුදුද්තියක්ක් යුද්ධ කරලා මට කෙලිින් කරගෙන ආපු වෙලාවක තමයි. ඉදහස් පහළවේදී යහපාලන කුමත්පණය මේ රට හතර ගාතට ඇදල දැම්න්නේේ. ඒ හතර ගාතිං ඇද වැටිච්ච රට තමයි. විස්සයි විස්සදී ආයමත් කෙලිින් කරගෙන ඉස්සරහට යන්න හැදුවේ. හැබැයි පිටි පස්සෙෙන් ඇවිත් කොරෝනාව ඔළුවටම කෙලියා. දැනුත් වට හතරගාතිං හැබැයි ජනාධිපතිී ආණ්ඩුවයි. කොරෝනාවෙන් වැටිච්චර් වට ආයෙමත් කෙලිංකරගෙන ඉස්සරහට යන්න යන ගමනේදී අත්වල වෙන්නෝනේ. වෙින් කවරුත් නෙවෙයි මේ රතේ ජනතාවයි. එනිසා හොඳට සීබුද්ධියෙන් ඇස්කං ඇරගෙන, මේ දාන නීතිරීතිවලට අවනත වෙලා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගෙන. කොරෝනා සුනාමිය පරත්දන්න අපි හැම කෙනාම එකට එකතු වෙමු. අදත් විමස්සුම පිට පත සුධර්මන් වදලියකොටගෙන්.